पासुगी लिपि වලදී අපි සාකච්ඡා කරන්නට යෙදුනා ඒ ඇත්තෝ සිල් රැකීමෙන් තපස් රැකීමෙන් ඒ වගේම විවිධ සමාධි සමාපatti ලබාගෙන ඔවුන් කටයුතු කළා. එතකොට පැවිදි ජීවිතයට පත් වෙලා ඔවුන් ඒ විමුක්තිය සෙවීමේ කටයුතු වල නිරත වෙලා තමයි හිටියේ. ඒ වගේම තමයි ඔවුන් ඉන්ද්‍රිය ධර්ම දියුණු කරන්නට යෙදුණා. ශ්‍රද්ධා, විති, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මෝන් දියුණු කරා. ඊළඟට බොජ්ජංග භාවිතා කරා. ඉන්ද්‍රිය ධර්ම දියුණු කරලා බොජ්ජංග භාවිතා කරන්නට යෙදුණා. ඊළඟට පංච සීලය, ඊළඟට විකාලේ නොඇලඳීම, වස්විසීම ආදී ඊට සංවර දිවියා. ඔවුන් ඒ විමුක්තිකාමී සමාජය තුළ වුන් ගත කරා. එතකොට එදා ඒ භාග්‍යතුන් වහන්සේ මේ සත්‍ය සෙවීමේ උත්තම මාර්ග උත්තම සෙවීමට නිරත වෙනකොට උන්වහන්සේ ලෝකයේ තුල 15 වන යුගය වෙන විට එවැනි විමුක්තිකාමී ස්වરૂපයක් තමයි තිබුණේ. ඒ වගේම තමයි ඉන්ද්‍රිය ධර්ම දියුණු කළා වගේම සමාධි සමාපatti ලබාගෙන කටයුතු කළා වගේම භාග්‍යවතුන් වහන්සේ විශේෂයෙන්ම චූල සීහනාද සූත්‍රයේදී පැහැදිලි කරනවා මේ දෙවනි ලිපිය අන්තර්ගත කරුණු කාරණා. එතනදී පැහැදිලි කරනවා සෝවාන්, සකුර්දාගාමි, අනාගාමි, අරහත් කියන ඒ උතුම් මගඵලලාභී උත්තමයන් වහන්සේලා සිටින්නේ පළමුවත්, දෙවනුවත්, තෙවනුවත්, සිව්වනුවත්. සිව්වනුවත් මේ ශ්‍රමණයා වැඩ සිටින්නේ මේ ශාසනය තුල පමණක් කියලා පැහැදිලි කරනවා. එතකොට අන්‍ය විමුක්තිකාමී සමාජය තුල විවිධ විදියට විවිධ ප්‍රතිපදාවන්, විවිධ ක්‍රමවේද අනුගමනය කරමින් ඔවුන් ලෝකීය මට්ටමින් ඉහළම මට්ටම්වලට පැමිණිලා තිබුණට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා චුලසීහනාද සූත්‍රයේදී විශේෂයෙන්ම ඒ මගඵලලාභී උත්තමයන් වහන්සේලා වැඩ සිටින්නේ මේ ශාසනය තුළ පමණක්ම බව පැහැදිලි කරනවා. ඒ වගේ ඒ විතරක් නෙවෙයි එතනින් එහාට ගිහිල්ලා ඒ කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන දුරු කරනවා. හැබැයි ඔවුන්ට අත්තවාද උපාදානය කියන එක ඒ අත්තවාද උපාදාන දුරු කිරීමට හැකියාවක් තිබුණේ නැහැ. ඊළඟට ප්‍රපංච දුරු කරනවා. ප්‍රපංච දුරු කරලා එතනිනුත් එහාට ගිහිල්ලා ඔවුන් මහා සෝයකින් ලෝකීය මට්ටමින් තමන්ට උපරිම මට්ටමට ගිහිල්ලා ලෝකීය මට්ටමින් අපරිමිත සෝයකින් වුන් කටයුතු කරනවා. දුක සැප ප්‍රහාණය කරලා සෝමනස්ස දෝමනස්ස දුරු කරලා දුක සැප නැති සිහිය සහිත උපේක්ෂාවේ පිරිසිඳ බවින් යුතු හතරවෙනි ධ්‍යානය ලබාගෙන වුන් වාසය කරනවා. එතකොට පුබ්බන් අපරන්ත දිට්ඨිය දුරු කරලා විවේකය, ප්‍රීතිය ඉක්මවලා නිරාමිස සැපය වන අදුක්කම සුඛ වේදනාව ඉක්ම වීමේ තමා නිවුණු බවට ඒ උපාදාන නැති බවට ඔවුන් ඒ තමන්ගේ අත්දැකීමක් බවට පත් කරගෙන කටයුතු කරනවා. එතකොට පින්වත්නි මේ බුද්ධකාලීන භාරතීය සමාජයේ උන්වහන්සේ 15 වන යුගයේ වන විට කොයි තරම්නම් අධ්‍යාත්මික දියුණුවකට පත්වෙච්ච ස්වභාවයක් තියෙනවද කියලා ස්වාමීන් වහන්සේ ඒ මූලික ලිපි දෙකෙහි අන්තර්ගතයක් විදිහට පුංචි සාරාංශයක් විදිහට ඉදිරිපත් කරේ සඳහන් කරලා තියෙනවා. ඉතින් අද අපිට බලන්න තියෙන්නේ තුන්වෙනි ලිපිය. මේ ලිපිය අන්තර්ගත කාරණා පිළිබඳව අපි අවධානය යොමු කරමු. දඹදිව විමුක්තිකාමී සමාජය තුළ
විමුක්තිකාමීහු විමුක්තිය සෙවීම සඳහා ලෝකේ යථාර්ථවාදී ප්‍රතිපදාවන් ලෙස භාවනා මාර්ග පුරුදු කළහ. ඒ අතර ආනාපාන සති භාවනාවද ප්‍රධාන ප්‍රතිපදාවක් ලෙස වැඩූහ. එතකොට භාග්‍යතුන් වහන්සේ ලෝකය පහළවන යුගයේදී ඒ විමුක්තිකාමී සමාජයේ අය විමුක්තිය සෙවීමට විවිධ ක්‍රමවේද භාවිතා කරන්නට යෙදුණා. ලෝකේ යථාර්ථවාදී ප්‍රතිපදාවන් ලෙස භාවනා මාර්ග පුරුදු කළා. එතකොට උන් විවිධ භාවනා මාර්ග වැඩිම පුරුදු කරන්නට යෙදුණා. ඒ අතර ආනාපාන සති භාවනාවද ප්‍රධාන ප්‍රතිපදාවක් ලෙස වැටුණා. එතකොට බලන්න මේ විමුක්තිය සොයන ප්‍රතිපදාවන් වල නිරත වෙච්ච මේ පිරිස් තමන්ගේ අධ්‍යාත්මය දියුණු කරගන්නට ආනාපාන සති භාවනාවත් ප්‍රගුණ කරන්නට හේතුණා. කොහොමද බලමු මේ පිළිබඳව පැහැදිලි කරන්නේ ස්වාමීන් වහන්සේ. සංයුක්ත නිකායේ මහා වර්ගය ආනාපාන සංයුක්තයේ ඒක ධම්ම වග්ගය අරිට්ඨ සූත්‍රයේ උපුටනයක් විදිහට ස්වාමීන් වහන්සේ මේ ආනාපාන සති භාවනාව පිළිබඳව ඔවුන් ඒ අනුගමනය කරපු ප්‍රතිපදා පිළිබඳව පැහැදිලි කරනවා. යතා කතං පන ත්වං අරිට්ඨ භාවේසි ආනාපාන සතින්ති අතීතේසු මේ බන්තේ කාමේසු කාමච්ඡන්දෝ පහීනෝ අනාගතේසු මේ කාමේසු කාමච්ඡන්දෝ පහීනෝ අජ්ජත් බහිද්දාචමේ කාමේසු පටික සංඥා සුප්පටි විනීත සෝ සතෝ අස්සසාමි සතෝ පස්සසාමි ඒවං කෝහං බන්තේ භාවේමි ආනාපාන සතින්ති. එතකොට අරිට්ඨ සූත්‍රයේදී පැහැදිලි කරනවා අරිට්ඨේනි නුඹ කෙසේනම් ආනාපාන සතිය වඩන්නේද? යතා කතම් පනත්වං අරිට්ඨ භාවේසි ආනාපාන සතින්ති. නුඹ කොහොමද ආනාපාන සතිය වඩන්නේ? අතීතේසු මේ බන්තේ කාමේසු කාමච්ඡන්දෝ පහීන. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස අරිට්ඨ සූත්‍රය පිළිබඳව සාකච්ඡා කරගෙන යන්නේ අරිට්ඨයන් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ විමසනවා අරිට්ඨේනි නුඹ කෙසේනම් ආනාපාන සතිය වඩන්නේද? අතීතේසු මේ කාමේසු කාමච්ඡන්දෝ පහීනෝ අතීත කාමයන්හි මාගේ කාමච්ඡන්දේ ප්‍රහීන වූයේය. අනාගතේසු මේ කාමේසු කාමච්ඡන්දෝ විගතෝ අනාගත කාමයන්හි මගේ කාමච්ඡන්දය ප්‍රහාණය වූයේය. අජ්ජත් බහිද්දාච මේ කාමේසු පටික සංඥා සුප්පටි විනීත අධ්‍යාත්මික බාහිර ධර්මයන් කෙරෙහි මාගේ පටික සංඥාව මනාව ප්‍රහාණය වූයේය.
ඒ මම සිහියෙන්ම ආස්වාස කරමි. සෝ සතෝ අස්ස සාමි සතෝ පස්ස සාමි. ඒ මම සිහියෙන් ආස්වාස කරමි සිහියෙන්ම ප්‍රාශ්වාස කරමි. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මෙසේ මම ආනාපාන සතිය වඩමි. එතකොට අරිත්තයන් වහන්සේගෙන් විමසනවා කොහොමද ආනාපාන සතිය වඩන්නේ. එතකොට ඒ අරිත්තයන් වහන්සේ සිහිපත් කරනවා මම ආනාපාන සතිය වඩනවා. එතකොට මේ ආනාපාන සතිය කොහොමද වඩන්නේ? මම අතීත කාමයන් ප්‍රහාණය කරන්නට, කාමයන් ඒ කාමයන් ප්‍රහාණය කරන්නට, අනාගත කාමයන් ප්‍රහාණය කරන්නට, අධ්‍යාත්මික බහිද්ද වශයෙන් වන ඒ පටිඝ සංඥාව දුරු කරන්නට මම සිහියෙන් යුක්තව ආශ්වාස ප්‍රශ්වාස කරමි. එතකොට ආනාපාන සතිය වඩන්නේ මොකටද? අතීත කාමයන් දුරු කරන්නට, අනාගත කාමයන් දුරු කරන්නට, අධ්‍යාත්මික බාහිර වශයෙන් නැති වෙන පටිඝ සංඥාව දුරු කරන්නට, තරහ දුරු කරන්නට තමයි මේ ආනාපාන සතිය වඩන්නේ කියලා පැහැදිලි කරනවා. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේගෙන් විමසනකොට ඒ වෙනකොට මේ අය මේ ආනාපාන සති භාවනාව කාමයේ ප්‍රහාණය කරන්නට, තරහව දුරු කරන්නට ආනාපාන සතිය පුරුදු පුහුණු කරලා තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ආනාපාන සතිය පිළිබඳ වදාළ ධර්මයේ ඇසීමෙන් තොරව විමුක්තිකාමී සමාධිය තුළ සිට පැවිදි වූ අයද ඒ සමාජය තුළ තිබූ ආනාපාන සති භාවනාව පුරුදු කර ඇත. එතකොට බුදුරජාණන් වහන්සේ නමකගේ පෙන්වීමකින් තොරව මේ ආනාපාන සති භාවනාව උන් පුරුදු පුහුණු කරලා තියෙනවා. එය වැරදි නැති බව බුදුරජාණන් වහන්සේ වදාළ අතර බුදුරජාණන් වහන්සේ නම පමණක්ම පෙන්වන ලෝකයෙන් එතර වීම සඳහා වූ ආනාපාන සති භාවනාවද විස්තර වශයෙන් දේශනා කළ. එතකොට එතනදී අපි විශේෂ අවධානයකට යොමු කරන්න ඕන කාරණේ තමයි ආනාපාන සති භාවනාව විමුක්තිකාමී සමාජයේ ඇත්තු කුරුදු පුහුණු කළා. ඔවුන්නේ වැඩුවා. මොකටද? අතීත කාමයේ දුරු කරන්නට, අනාගත කාමයේ දුරු කරන්නට, ඊළඟට පටිඝ සංඥාව දුරු කරන්නට ඔවුන් ආනාපාන සති භාවනාව පුරුදු පුහුණු කරා. ඉතින් භාග්‍යතුන් වහන්සේ එතනදී පැහැදිලි කරනවා ඒක වැරද්දක් නෑ. එහෙම භාවනාවක් තියෙනවා. ඒ පුරුදු පුහුණු කරන භාවනාවක් තියෙනවා. ඒ විදිහට අර විදිහට හොඳ සිහියෙන් යුක්තව හුස්ම ඉහලට ගන්නකොට, සිහියෙන් යුක්තව පහළට හෙලනකොට මොකද වෙන්නේ? අර එකඟ වූ සිත් ඇති වෙලා අතීත අනාගත කාමයන් දුරු වෙලා තරහව දුරු වෙන්නේ ඒක හේතුවක් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ නමකගේ මඟ පෙන්වීමකින් තොරව මේ ආනාපාන සති භාවනාව පුරුදු පුහුණු කළා විමුක්තිකාමී සමාජයේ අය. එතකොට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා එහෙම භාවනාවක් තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයෙන් එතර වීම සඳහා පැහැදිලි කරන ආනාපාන සති භාවනාවක්ද විස්තර වශයෙන් දේශනා කරනවා. එතකොට මෙතනදී විමුක්තිකාමී සමාජයේ ස්වභාවය ගැන ස්වාමීන් වහන්සේ මේ අරිත්ත සූත්‍රය උපයෝගී කරගෙන ඔවුන් ඒ අනුගමනය කරපු භාවනාවක් හැටියට ආනාපාන සති භාවනාව පිළිබඳව මෙතනදී මේ විස්තරයක් කරන්න. ඊළඟ ඡේදය දක්ෂතාවයත් සතිමත් බවක් සහ බ්‍රහ්මචරියෙන් අග්‍ර වූ විමුක්තිකාමී සමාජයක් තුළ මේ ආකාරයට උතුම් ප්‍රතිපදාවන් පුරුදු කරමින් අන්‍ය ශ්‍රමණවරුන් සිටීම අරුමයක් නොවේ. එතකොට
මේ විමුක්තිකාමී සමාජයේ අයගේ ඔවුන්ගේ ස්වභාවය දක්ෂතාවයෙන් සතිමත් බවින් බ්‍රහ්මචරී නග්‍ර පිරිසක්. එතකොට ඔවුන් තමන්ගේ අධ්‍යාත්මීය දියුණුව ඇති කර ගැනීමට ඔවුන් මේ වගේ ප්‍රතිපදාවන් පුරුදු පුහුණු කිරීම අරුමයක් නොවේ. එමෙන්ම ඒ අන්‍ය ඒ උතුම් අන්‍ය ශ්‍රමණවරු ප්‍රඥාව දුර්වල කරන නීවරණ ප්‍රහාණයන් දුර්වල කරන නීවරණයන් ප්‍රහාණය කිරීමත් එලෙසට නීවරණ ප්‍රහාණ වූ විට බොජ්ජංග ධර්මයන් භාවිත කිරීමත් හොඳින් කළහ. එතකොට මේ ආනාපාන සති භාවනාව මොවුන් තමන් ප්‍රතිපදාවක් විදිහට බුරුදු පුහුණු කළා වගේම ඒගොල්ලෝ මොනවද ප්‍රඥාව දුර්වල කරන නීවරණයන් ප්‍රහාණය කිරීමත් නීවරණයන් ප්‍රහාණය කිරීම. එතකොට මේ අන්‍ය ශ්‍රමණවරු තමන්ගේ ධර්ම විනයන් තුල කොයිතරම්නම් හික්මීමකට පත් වෙලා ඉඳලා තියෙනවද කියලා මේ කාරණා තුලින් සංහිමහසී ඉස්මතු කරනවා. එතකොට ප්‍රඥාව දුර්වල කරන නීවරණයන් ප්‍රහාණය කරනවා. ඒ විතරක් නෙවෙයි, එලෙසට නීවරණේ ප්‍රහාණ වූ විට බොජ්ජංග ධර්මයන් භාවිත කිරීමත් හොඳින් කළහ. එතකොට නීවරණ ධර්මයන් දුරු කරනවා, ප්‍රහාණය කරනවා, ඊළඟට ඒ නීවරණ ධර්මයන් ප්‍රහාණ වීමත් එක්ක බොජ්ජංග ධර්මයන්, බොජ්ජංග කියන්නේ බෝධිඅංග. එතකොට බෝධියට පත් වීමට අනුගමනය කර යුතු මාර්ගය ධර්මයන්, ඒ බොජ්ජංග ධර්මයන් ඔවුන් අනුගමනය කරනවා. එතකොට නීවරණ ප්‍රහාණය බොජ්ජංග ධර්මයන් ඔවුන් හොඳින් භාවිතා කරන්නට යෙදුණා. ඒක සාමින්වහන්සේ පරියාය සූත්‍රයේ උපුටණයකින් පැහැදිලි කරනවා. සංයුක්ත නිකාය මහා වර්ගය බොජ්ජංග සංයුක්තය බොජ්ජංග වර්ගය පරියාය සූත්‍රය. අපි පාලි කොටස කියවගෙන ඉමු. අතකෝතේ බික්කු යේන අඤ්ඤතිත්‍යානං පරිබ්බාජකානං ආරාමෝ තේන උපසංකමිසු උපසංකමිත්වා තේහි අඤ්ඤතිත්‍යේහි පරිබ්බාජකේහි සද්දින් සම්මෝදින්සු සම්මෝදනීයං කතං සාරාණීයං වීතිසාරිත්වා ඒකමන්තං නිසීදින්සු ඒකමන්තං නිසින්නෝ කෝතේ බික්කු තේ අඤ්ඤතිත්‍යා පරිබ්බාජකා ඒතද වෝචං සමනෝ ආවුසෝ ගෝතමෝ සාවකාණං ඒවං ධම්මං දේසේති ඒත තුම්හේ බික්කවේ පංච නීවරණේ පහය චේතසෝ උපක්ඛිලේසේ පඤ්ඤාය දුබ්බලීකරණේ සත්තබොජ්ජංගේ යථා භූතං භාවේතාති මයම්පිකෝ ආවුසෝ සාවකාණං ඒවං ධම්මං දේසේම ඒත තුම්හේ ආවුසෝ පංච නීවරණේ පහය චේතසෝ උපක්ඛිලේසේ පඤ්ඤාය දුබ්බලීකරණේ සත්තබොජ්ජංගේ යථා භූතං භාවේතාති ඉද නෝ ආවුසෝ කෝ විශේෂෝ කෝ අදිප්පායෝ සමනස්ස වා ගෝතමස්ස සම්හකං වා යදිදං ධම්මදේශනාය වා ධම්මදේශන අනුශාසනීයවා අනුශාසಂತಿ. එතකොට මේ පරියාය සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ එතනදී පැහැදිලි කරන කාරණයක්, එතනදී ඒ භික්ෂුන් වහන්සේලා අපි බලමු පරිවර්තනය. එකල්හි අතකෝතේ බික්කෝ යේන අඤ්ඤතිත්‍යානං පරිබ්බාජකානං ආරාමෝ තේන උපසංකමින්සු එකල්හි භික්ෂුහු අඤ්ඤතීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමයේ කරා එළඹියහ. තේන උපසංකමින්සු උපසංකමිත්වා තේහි අඤ්ඤතිත්‍යේහි පරිබ්බාජකේහි සද්දින් සම්මෝදින්සු එළඹ ඒ අය සමග සතුරු සාමිච්චී
කතාවේදී ඒකමන්තං සද්දින් සම්මෝදින්සු සම්මෝදනීයං කතං සාරාණීයං වීති සාරිත්වා ඒකමන්තං නිසීදින්සු ඒ අන්‍ය ළඹ ඒ අය සමග සතුරු සාමීචී කතාවේදී එකත් පසුක සිටිය එතනදී පැහැදිලි කරන්නේ මේ භික්ෂුන් වහන්සේලා මේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජක ආරාම වෙතට ගිහිලා ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් සමග සතුටු සාමීචියේ කතාවෙහි යෙදිලා එකත් පස්ස හිටියා ඒකමන්තං නිසින්නෝ කෝ තේ බික්කු තේ අන්‍ය තිත්‍යා පරිබ්‍රාජක ඒතද වෝචුං ඒ භික්ෂූන්ට අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මේ විදියට කියනවා එවැනි ශ්‍රමණ ගෞතමයන් මෙසේ ශ්‍රාවකයන්ට දහම් දෙසයි සමනෝ ආවුසෝ ගෞතමෝ ශ්‍රාවකාණං එවං ධම්මං දේසේති එම් වුන් එක්ක සතුරු සාමිචී කතාවේ යෙදිලා ඔවුන් සමග සුහදත්වය ගොඩනගාගෙන එකත් පස්ස වාඩි වෙලා ඉන්න වෙලාවක ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙන්න මේ විදියට කියනවා එවත්නි ශ්‍රමණ ගෞතමයන් මෙසේ ශ්‍රාවකයන්ට දහම් දෙසයි ඒවං ධම්මං දේසේති ඒතතුම් මේ භික්කවේ පංච නීවරණේ පහය චේතසෝ උපක්ඛිලේසේ පඤ්ඤාය දුබ්බලීකරණේ සත්තබොජ්ජංගේ යතා භූතං භාවේතාති ශ්‍රමණ ගෞතමයන් ශ්‍රාවකයන්ට මෙන්න මේ විදියට කියනවා මහණෙනි සිත කෙලසන නුවණ දුර්වල කරන පංච නීවරණ ප්‍රහාණය කොට සප්තබුද්ධංග යථාර්ථ වශයෙන්ම වඩව. ත්‍රිණි බුදුජානන් වහන්සේ පැහැදිලි කරනවා කියනවා අරගොල්ලෝ කියන්නේ සිත කෙලසන නුවණ දුර්වල කරන පංච නීවරණ ප්‍රහාණය කරලා සප්තබුද්ධංග යථාර්ථ වශයෙන්ම වඩව. මෙමින් බුදුරජාණන් වහන්සේ කියන කාරණය අර අන්‍ය තීර්ථකයෝ සිහිපත් කරන්නේ. එනම් මේ විදිහට කියනවා කොහොමද සිත කෙලසන නුවණ දුර්වල කරන පංච නීවරණ ධර්මයන් ප්‍රහාණය කොට සත්වබොජ්ජංග යථාර්ථ වශයෙන්ම වඩව. එතකොට මේ අන්‍ය තීර්ථකෝ පැහැදිලි කරන්නේ පංච නීවරණ ප්‍රහාණය කරලා සත්තබොජ්ජංග වඩන්න කියලා ඔබගේ ශාස්ත්‍රඥ වහන්සේ කියනවා කියලා. මයම්පිකෝ ආවුසු සාවකාණං එවං ධම්මං දේසේම අපි ඒ විදියටමයි ඇවැත්නි අපිද ශ්‍රාවකයන්ට මෙහි මෙසේම දහම් දෙසමු හේතතුන් මේ ආවුසු පංච නීවරණේ පහය චේතසෝ උපක්ඛිලේසේ පඤ්ඤාය දුබ්බලීකරණේ සත්තබොජ්ජංගේ යථා භූතං භාවේතාති එතකොට දැන් භාග්‍යතුන් වහන්සේ කියන එකමයි අපිත් කියන්නේ අපිද ශ්‍රාවකයන්ට මෙන්න මේ විදිහට කියනවා සිත කෙලසන නුවණ දුර්වල කරන පංච නීවරණ ප්‍රහාණය කොට සත්තබොජ්ජංග යථාර්ථ වශයෙන්ම වඩව. එතකොට අර බුදුරජාණන් වහන්සේ කියන කාරණයම සිත කෙලසන නුවණ දුර්වල කරන පංච නීවරණයන් ප්‍රහාණය කරලා සත්තබොජ්ජංග වඩන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ කියනවා. ඒ කියන කාරණයම අපිත් කියනවා. මොකක්ද? සිත කෙලසන නුවණ දුර්වල කරන පංච නීවරණයන් ප්‍රහාණය කොට සප්තබොජ්ජංග යථාර්ථ වශයෙන් වඩන්න කියලා අපි කියනවා කියනවා යථා භූතං භාවේති ඉදනෝ ආවුසෝ කෝ විශේෂෝ ශ්‍රමණ ගෞතමයන්ගේ හා අපගේ මේ ධර්ම දේශනාව අතර වෙනස කුමක්ද කෝ විශේෂෝ විශේෂත්වය කුමක්ද කෝ අදිප්පායෝ මේ දේශනාවේ විශේෂත්වය මොකක්ද? කිං නානාකරණං සමනස්සවා ගෝතමස්ස අම්හාකං වා යදිදං ධම්මදේශනාය වා ධම්මදේශනං අනුශාසනියා වා අනුශාසಂತಿ
එතකොට මේ දේශනාවේ වෙනස කුමක්ද? විශේෂත්වය කුමක්ද? මේ ආකාරයට සිත කෙලසන නුවණ දුර්වල කරන පංච නීවරණ ප්‍රහාණය කොට සප්තබොජ්ජංග යථාර්ථ වශයෙන්ම භාවිතා කිරීම විමුක්තිකාමී සමාජය තුළ බුද්ධ දේශනාවෙන් තොරවද සිදු වූ භාවනාවන්. එතකොට බලන්න පින්වතුනි, මේ භාග්‍යවතුන් වහන්සේ මේ 15 වන යුගයේ වෙන විට පංච නීවරණ දුරු කරලා ඊළඟට බොජ්ජංග ධර්මයන් වඩන ස්වභාවයක් ඔවුන්ගේ ධර්ම විනයන් තුල අනුගමනය කළා. භාග්‍යවතුන් වහන්සේගේ පැහැදිලි කිරීමකින් තොරව තොටේ අය තමන්ගේ විවිධ සමාධි සමාපatti ලබන්න මෙන්න මේ විදියට මේ උතුම් ප්‍රතිපදාවන් වල නිරත වුණා. ඊළඟ ඡේදය මේ සියලුම කාරණා ශූරත්වය හා සතිමත් බවින් යුතු විමුක්තිකාමී සමාජය තුළ පුරුදු කළ ප්‍රතිපදාවන් වේ. මේ සියලුම කාරණා ශූරත්වය සතිමත් බවින් යුතු විමුක්තිකාමී සමාජය තුළ පුරුදු කළ ප්‍රතිපදාවන් වේ. මේ ආකාරයට කොපමණ පුරුදු කළද එම ශාසන තුළ ශ්‍රමණයන්ගෙන් හිස්ම වේ. එතකොට ස්වාමීන් වහන්සේ ඉතාම ක්‍රමවත් මේ පෙළගැස්වීම කරපු බව අපි අවධානය යොමු කරද්දී පේනවා. මොකද ඒ විමුක්තිකාමී සමාජයේ ස්වභාවය ඔවුන් මුලින්ම අර ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා සතිමත් බවින් අග්‍රයි. ඊට පස්සේ ඔවුන් ශූරත්වයෙන් අග්‍රයි, ඊළඟට බ්‍රහ්මචර්ය වාසයෙන් යුක්තයි. ඒ කියන කාරණා එක ඔවුන් කොයිතරම් තමන්ගේ ජීවිතයේ යථාර්ථය සොයමින් ලෝකයෙන් එතර වීමේ ප්‍රතිපදාවක් ගවේෂණය කරමින් කොයිතරම් සෙවීමක නිරත වුණාද කියලා මේ කරුණු කාරණා වලින් ස්වාමීන් වහන්සේ මනාව ඉස්මතු කරලා තියෙනවා. එතකොට ඔවුන් අර තමන්ගේ මූලික වශයෙන් තපස් රැකීම, පැවිදි වීම, ඊට පස්සේ සීලවන්ත භාවය, වස්වැසීම, ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේගේ පෙන්වීමෙන් තොරවනේ, එතකොට ඔවුන් ඒ වස්වාසය කිරීම, ඊට පස්සේ විවිධ ශික්ෂාපදයන් අනුගමනය කරමින් ඔවුන් කටයුතු කරන්නට යෙදුණා. එතකොට ඒ විදියට ඒ මූලික වශයෙන් කටයුතු කරගෙන ඒ ස්වභාවය අපි අවධානය යොමු කරා මූලික ලිපි වලින්. ඊළඟට ඔවුන් තමන්ගේ මේ විමුක්තිකාමී ප්‍රතිපදාවන් වෙනුවෙන් කරපු ඒ සෙවීම එක්ක ඒ මූලික වශයෙන් මේ සීලවන්ත ස්වභාවයත් එක්කම එතනින් එහාට ගිහිල්ලා ඉන්ද්‍රිය ධර්ම දියුණු කරගෙන ඊළඟට ඔවුන් කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන ඒ වගේ ස්වභාවයන් වලින් අත් මිදිලා يعني ලෝකීය මට්ටමින් ඉහළම මට්ටම් වලට ඔවුන් ඇවිල්ලා තියෙනවා. ඊළඟට ද්වේතාවේ ඉක්මවා ගිහිල්ලා ප්‍රපංච ඒ දුරු කිරීම ස්වභාවයට පත් වෙලා තියෙනවා. එතකොට ඒ විමුක්තිය සෙවීම වෙනුවෙන් ඔවුන් ඒ කරපු සෙවීම කොයිතරම් ප්‍රබලද කියලා මේ ස්වාමීන් වහන්සේ පීවරෙන් පීවර මේ සිහිපත් කරගෙන
එන්නේ. ඊළඟට හතරවෙනි ධානයේ ස්වභාවය පිළිබඳව පැහැදිලි කරන්නට යෙදුණා. ඒ හතරවෙනි ධානයේ දක්වා ඔවුන් කොයි විදිහට කටයුතු කරාද කියලා එතනදී සංඝහන්සේ නිලිපිපෙලේ පැහැදිලි කරගෙන ඇවිල්ලා තියෙනවා. ඊළඟට ඒ එකම ඒ තමන්ට මේ ධර්මය ගවේෂණය කරන්න කොයි තරම්නම් කැපකිරීමක් වුන් කළාද කියලා තවදුරටත් ස්වාමීන් වහන්සේ ඒ ඔවුන්ගේ ස්වභාවය පිළිබඳව දැන් මේ අපි අපේ ස්වාමීන් වහන්සේ විසින් මේ ලෝකයට මේ පැහැදිලි කරන මේ උතුම් ධර්මය භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු මේ උතුම් සක්කාය නිරෝධ ධර්මය පිළිබඳව කොයිතරම්නම් ප්‍රබලත්වයකට කොයිතරම්නම් අති සියුම් භාවයකට පත් වෙනවද කියලා මෙන්න මේ කරුණු කාරණා දෙස අවධානය යොමු කරනකොට පේනවා අපිට කොයිතරම්නම් ජීවිතයේ කොයිතරම් ලැබිච්ච භාග්‍යයක්ද මේ මෙවැනි උතුම් දහමක් ඇසුරු කරන්නට මේ දහමේ තියෙන ස්වභාවය දැන් මේ අපි බලන්නේ අන්‍ය විමුක්තිකාමී ඇත්තන් අනුගමනය කරපු ප්‍රතිපදාවන් එතකොට ඒ අන්‍ය විමුක්තිකාමීන් අනුගමනය කරපු ප්‍රතිපදාවන් ගැන අවධානය යොමු කරලා ඔවුන්ගේ ස්වභාවය හඳුනා ගන්නකොට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන උතුම් ඒ ගාම්භීර ධර්මය පිළිබඳව අදහසක් ඇතිවන විදියට තමයි ස්වාමීන් වහන්සේ මේ පියවරෙන් පියවර ඉදිරියට පැහැදිලි කරගෙන එන්නේ. එතකොට ඔවුන් ලෝකයේ මේ විමුක්තිකාමී අය අන්‍ය තීර්ථක අන්‍ය දැන් ගඟකට බහින්න තුටු පොළවල් විවිධ ස්වභාවයේ තුටු පොළවල් තියෙනවානේ. එතකොට ඒ වගේ තොටු පොළවල් අන්‍ය තීර්ථක කියලා පැහැදිලි කරන්නේ අන්‍ය තොටු පොළවල්. එතකොට ඔවුන් ගවේෂණය කරා කොහොමද මේ තමන්ගේ ජීවිතය තුළ අත්දකින ස්වභාවයන් එක්ක කොහොමද විමුක්තියක කරා යන්නේ? කොහොමද මේ ජීවිතය තුළ තමන්ට මේ ධර්මයෙන් තමන්ට කොහොමද මේ ජීවිතය තුළදී සැනසීමකටපත් වෙන්නේ? නිවීමකටපත් වෙන්නේ කොහොමද කියන ගවේෂණේ සත්‍ය ගවේෂී භවය තමයි මම කඩේතු කරේ. එතකොට ඒ මොන විදියට කඩේතු කරත් පැහැදිලි කරනවා ස්වාමීන් වහන්සේ මෙතනදී ඔවුන් මොන විදියට මේ ලෝකීය මට්ටමින් ප්‍රතිපදාවන් වල නිරත වෙමින් කටයුතු කළත් කොපමණ පුරුදු පුහුණු කළද එම ශාසන තුල ශ්‍රමණයන්ගෙන් හිස්ම වේ. එතකොට චූලසීහනාද සූත්‍රය උපයෝගී කරගෙන ස්වාමීන් වහන්සේ ඉස්මතු කරනවා පළවෙනි ශ්‍රමණයාත් දෙවෙනි ශ්‍රමණයාත් තුන්වෙනි ශ්‍රමණයාත් හතරවෙනි ශ්‍රමණයාත්. ඒ කියන්නේ සෝවාන් සක්‍රුදාගාමි අනාගාමි අරහත් කියන උත්තමයන් වහන්සේලා පහළ වෙන්නේ මේ ශාසන ප්‍රතිපදාව තුළ පමණයි. අන්‍ය ශාසනවල අර ඔවුන් මොන විදියකට ලෝකීය මට්ටමින් මේ ප්‍රතිපදාවන් පුරුදු පුහුණු කළද භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන ඒ නිවීමට සාක්ෂාත් වෙන ප්‍රතිපදාවක් ඔවුන්ගේ ශාසන තුළ නැති බව ඒ චූලනිසීහනාද සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරපු ආකාරය ස්වාමීන් වහන්සේ මනාව ඉස්මතු කරනවා. පංච උපාදානස්කන්ධ ධාතු පිළිබඳව සොයමින් මේ ප්‍රතිපදාවන් පුරුදු කළ මේ ශ්‍රමණවරුන්ට සැබෑම ශ්‍රමණත්වය වන මගඵල ලැබීමට නොහැකි වූයේ බුදුරජාණන් වහන්සේ නමක් පෙන්වා දෙන ඒ ගැඹුරු ශූන්‍යතා ප්‍රතිබද්ද ධර්මය නොඇසෙන නිසායි. එතකොට මිච්ච ගවේෂණයක් ඔවුන් නිරත වුණා. පංච උපාදානස්කන්ධ ධාතු පිළිබඳව සොයමින් මේ ප්‍රතිපදාවන් පුරුදු කළා. එතකොට
මේ විමුක්තිකාමී අය භාවිතා කරපු යාර ස්වාමීන් වහන්සේ සිහිපත් කරන්නේ දැන් භාග්‍යතුන් වහන්සේ භාෂාවක් නිර්මාණය කරේ නැහැනේ එදා විමුක්තිකාමී අය භාවිතා කරපු වචනම පංච උපාදානස්කන්ධ ධාතු ආදී වශයෙන් මේ විවිධ ප්‍රතිපදාවන් ඕන් පුරුදු පුහුණු කළා ඔවුන් ඒව පාවිච්චි කළා ඒ වචනේ ඒ වෙනකොට මේ අන්‍ය ශ්‍රමණ සම්ප්‍රදායන් තුල අන්‍ය ශ්‍රමණවරුන් පාවිච්චි කළා සතිපට්ඨානීය බොජ්ජංග නීවරණ ආදී ඒ සෑම මේ ඔවුන් ධර්මයේ නිවීම සාක්ෂාත් කර ගැනීම උදෙසා ඔවුන් ඒ ධර්මයන් භාවිතා කරා හැබැයි මෙතෙන්ට මෙතනදී පැහැදිලි කරන්නේ පංච උපාදානස්කන්ධ ධාතු පිළිබඳව සොයමි මේ ප්‍රතිපදාවන් පුරුදු කළ මේ ශ්‍රමණවරුන්ට සැබෑම ශ්‍රමණත්වයේ වන මගඵල ලැබීමට නොහැකි වූයේ බුදුරජාණන් වහන්සේ නමක් පෙන්වා දෙන ඒ ගැඹුරු ශූන්‍යතා ප්‍රතිපද ධර්මය නොඇසෙන නිසා එතකොට මෙතනදී ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරනවා අර මොන විදියකට මේ ලෝකය තුල වුන් ගවේෂණශීලීව අධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් කොයිතරම්නම් සෙවීමේ ප්‍රතිපදාවන් වල නිරත වුණත් බුදුරජාණන් වහන්සේ නමක් පෙන්වා දෙන ඒ ගැඹුරු ශූන්‍යතා ප්‍රතිපද ධර්මය වුන්ට ඇහුනේ නැහැ. වුන්ට එහෙම නිවීම සාක්ෂාත් කර ගැනීමට නොහැකි වුණේ කුමක් නිසාද මේ භාග්‍යතුන් වහන්සේ නමක් විසින් පමණක්ම පෙන්වා දෙන ඒ භාග්‍යතුන් වහන්සේ නමක් විසින්ම පෙන්වා දෙන ඒ ගැඹුරු ශූන්‍යතා ප්‍රතිපද ධර්මය ඔවුන්ට ඇහුනේ නැහැ. එතකොට ලෝකයේ තුල තමන් විවිධ ක්‍රමවේද භාවිතා කරලා කටයුතු කරත් මෙන්න භාග්‍යතුන් වහන්සේගේ සුවිශේෂීත්වය පැහැදිලි කරනවා මෙතනදී ස්වාමීන් වහන්සේ. අර ඔවුන්ට දැන් අර හතරවෙනි ධ්‍යානයේ ස්වභාවය පිළිබඳව අපි පහුගිය ඉපියේදී සාකච්ඡා කරානේ. දුක් සැප ප්‍රහාණය කරනවා, සෝමනස්ස දෝමනස්ස දුරු වෙනවා, දුක සැප නැති සිහිය සහිත උපේක්ෂාවේ පිරිසිඳ භවින් යුතු හතරවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා. එතකොට පුබ්බන්ද අපරාන්ත දෘෂ්ටි දුරු කරනවා, විවේකය ප්‍රීතිය ඉක්මවා නිරාමිස සැපය අදුක්ක නිරාමිස සැපය ඉක්මවනවා, අදුක්කම සුඛ වේදනාව ඉක්මවනවා, ඉක්මවලා ඔවුන්ට හම්බෙනවා මම නිවුණු බවට, මගේ උපාදාන නැති බවට ඔවුන් සම්මර්ෂණය කරනවා. එතකොට බලන්න මේ පැහැදිලි කිරීම, මේ කරන ඉස්මතු කිරීම කොයි තරම්නම් මේ ජීවිතයේදී මේ කනකට ඇහෙන්න අර ස්වාමීන් වහන්සේ සිහිපත් කරනවා මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු උතුම් ධර්මය කියන්න ලැබීම මහා භාග්‍යයක්. උන්වහන්සේ සිහිපත් කරනවා මේ ගැඹුරු සූත්‍ර දේශනා පැහැදිලි කරන්න ලැබීම මහා භාග්‍යයක් කියලා උන්වහන්සේ සිහිපත් කරනවා. ඉතින් අපි උන්වහන්සේ ළඟ පාදුවිල්ලක් කරන්වත් අපි උන්වහන්සේත් උන්වහන්සේ කරන කාර්යයන් එක්ක අපිට ළංවීමට හැකියාවක් ඇත්තේ නැහැ. ඒ තරමට උන්වහන්සේ මහා ගැඹුරු හැදෑරීමක් එක්ක, මහා කැපකිරීමක් එක්ක ස්වාමීන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ. ඉතින් මේ ලැබිච්ච අවස්ථාව අපිට හරියම වැදගත්. එතකොට උන්වහන්සේ විසින් රචනා කරන්නට යෙදුණු මේ උතුම් ගාම්භීර ධර්මයේ අඩංගු මේ ලිපියක් කියවන්න ලැබීමත් අපිට සතුටයි. ඉතින් මේ ශ්‍රවණය කර පින්වත් ඔබ හැම දෙනාටමත් ජීවිතයේ බොහෝම වටිනා අවස්ථාවක් මෙවැනි උතුම් ධර්මයක් එක්ක කටයුතු කරන්නට
මේ නිවීම සාක්ෂාත් වෙන ඒ උතුම් මඟක් පිළිබඳව පැහැදිලි කරන මේ විදියට මේ දහම් කාරණා කනකට ඇහෙන්න මේ ජීවිතය තුළදී ලැබීම පිළිබඳව අප්‍රමාණ සතුටක් ඇති කර ගන්නට ඕන වීරියක් ඇති කර ගන්නට ඕන වඩ වඩා මේ දහමට ලං වෙන්නට ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන මේ උතුම් ප්‍රතිපදාවත් එක්ක ඒකාත්මික වෙන්නට අපි අප්‍රමාදී භාවය ඇති කර ගන්නට කටයුතු කරන්නට ඕන ඊළඟට පින්වත්නි පැහැදිලි කරනවා උප්ප සූත්‍රය තුල අන්තර්ගත ඉතාම වටිනා කාරණයක් කාරණා පැහැදිලි කරනවා ස්වාමීන් වහන්සේ රූපං භික්ඛවේ අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං අත්ති සම්මතං ලෝකේ පණ්ඩිතානං අහං පිතං අත්තීති වදාම වේදනා අනිච්ඡා දුක්ඛා විපරිණාම ධම්මං අත්ති සම්මතා ලෝකේ පණ්ඩිතානං අහං පිතං අත්තීති වදාමි සංඥා භික්ඛවේ අනිච්ඡා අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං අත්ති සම්මතං ලෝකේ පණ්ඩිතානං අහං පිතං අත්තීති වදාමි සංඛාර රූප වේදනා සංඥා සංඛාරා අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා අත්ති සම්මතං ලෝකේ පණ්ඩිතානං අහං පිතං අත්තීති වදාමි විඥානං අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං අත්ති සම්මතං ලෝකේ පණ්ඩිතානං අහං පිතං අත්තීති වදාමි එතකොට භාග්‍යතුන් වහන්සේ මේ රූප සූත්‍රයේදී පැහැදිලි කරනවා රූප වේදනා සංඥා සංකාර විඥාන එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන එතනදී රූපං භික්ඛවේ අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්ම මහණෙනි රූපය අනිත්‍ය දුක්ඛ විපරිණාම ධර්මයයි අත්ති සම්මතං ලෝකේ පණ්ඩිතානං අහං පිතං අත්තීති වදාමි රූපය අනිත්‍ය දුක්ඛ විපරිණාම ධර්මයයි ලෝකයේ පණ්ඩිතයන්ගේ සම්මතයක් ඇත මම දේ ඇතයි වදාරමි එතකොට ලෝකය තුල පණ්ඩිත පුද්ගලයෝ සත්‍ය ගවේෂණයේ යෙදෙන ඇත්තෝ පැහැදිලි කරනවා රූපය අනිත්‍යයි දුක්ඛයි විපරිණාම ධම්මං කියලා. දුක්ඛ විපරිණාම ධර්මයක් කියලා ලෝකේ පණ්ඩිතයන්. බෞද්ධ පැහැදිලි කරන්නේ ලෝකේ පණ්ඩිතයන්ගේ සම්මතයක් තියෙනවා. එතකොට මම දේ ඇතේ වදාරමි. ඊළඟට වේදනා අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා. රූපය වගේම වේදනාවත් අනිත්‍යයි දුක්ඛයි විපරිණාම ධර්මං කියලා ලෝකේ පණ්ඩිතයන්ගේ සම්මතයක් තියෙනවා මම එයද ඇතයි වදාරමි සංඥා අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා සංඥාවත් අනිත්‍යයි දුක්ඛයි විපරිණාම ධර්මයක් ලෝකේ පණ්ඩිතයන් කියනවා ඒ සම්මතයක් තියෙනවා මම එයද ඇතයි වදාරමි සංඛාරා අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං සංස්කාරත් අනිත්‍යයි දුක්ඛයි විපරිණාම ධම්මයි කියලා ලෝකේ පණ්ඩිතයන්ගේ සම්මතයක් තියෙනවා මම දේ ඇතයි වදාරමි විඥානං අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං අත්ති සම්මතා ලෝකේ පණ්ඩිතානං අහං පිතං අත්තීති වදාමි එතකොට ලෝකේ අනිත්‍ය දුක්ඛ විපරිණාම ධර්මයි කියලා විඥාණය ගැන පැහැදිලි කරනවා ලෝකේ පණ්ඩිතයන්ගේ සම්මතයක් තියෙනවා එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ කාරණා පිළිබඳව පැහැදිලි කරනවා
ලෝකේ පඬිතුය කියනවා මොකක් කියලාද? ඔවුන් කියනවා මේ අනිත්‍ය දුක්ඛ විපරිණාම ධර්මයන්ගෙන් යුක්තයි කියලා. එතකොට ඔවුන් මේ කියන කාරණේ නැතයි කියලා මම කියන්නේ නැහැ. මේ පඬිත පුද්ගලයෝ පඬිත ඇත්තෝ මේ කියන්නේ කොහොමද? තමන් ඒ පිළිබඳව තමන්ගේ ධර්මයට විනයට අනුව ගවේෂණයේදීලා සත්‍ය ගවේෂණයේදීලා ඔවුන්ගේ අත්දැකීම් තමයි මේ කියන්නේ. එතකොට ලෝකයේ හිටපු පඬිත පුද්ගලයෝ මේ සත්‍ය ගවේෂණයේ යෙදිච්ච අය පැහැදිලි කරපු කාරණයක්. එතකොට මේ කාරණය තුළින් අවධානය යොමු කරද්දී බලන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයම අනිත්‍යයි දුක්ඛයි අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්ම අනිත්‍ය දුක්ඛ වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත බව පැහැදිලි කරනවා. මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ නමකගේ පෙන්වා දීමෙන් තොරවද විමුක්තිකාමී සමාජය තුල වූ පඬිතයෝ පංච උපාදානස්කන්ධයන් අනිත්‍ය දුක්ඛ වෙනස් වෙන ස්වභාවය පෙන්වා දුන්නහ. එතකොට මේ විදියට මේ පංච උපාදානස්කන්ධයම අනිත්‍ය දුක්ඛ වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා වුන් සොයාගෙන හිටියා. එතකොට මේ අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්ම කියන කාරණාත් එක්ක වුන් ඒ සත්‍ය ගවේෂණයේ යෙදිච්ච ඇත්තන්ට ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇති වෙලා තිබුණා. පංච උපාදානස්කන්ධයේම ස්වභාවය පිළිබඳව. එතකොට ඔවුන් කොයිතරම්නම් සත්‍ය ගවේෂණයක යෙදিলা තියෙනවද? අපි දහම හැටියට ඇතැම් වෙලාවට ස්වාමීන් වහන්සේ නිරන්තරයෙන්ම අපිට මඟ පෙන්වීම සිද්ධ කරනවා. කොයි විදියටද මේ ඔවුන්ගේ මේ සත්‍ය ගවේෂණයේ යෙදිච්ච අයගේ ස්වභාවය පිළිබඳව පැහැදිලි කරලා ඔවුන්ගේ ස්වභාවය පිළිබඳව පැහැදිලි කරලා මේ භාග්‍යතුන් වහන්සේ නමකගේ විශේෂත්වය. භාග්‍යතුන් වහන්සේ කොයි මේ මෙවැනි ගවේෂණයක යෙදිච්ච මිනිසුන් පිරිසක් සත්‍ය ගවේෂණයේ යෙදිච්ච පැවිදි ජීවිත ගත කරපු ඊට පස්සේ සීලවන්ත ගුණවන්ත භාවයෙන් අග්‍ර ඊට පස්සේ හොඳ සතිමත් භාවයෙන් යුක්ත බ්‍රහ්මචර්ය වාසයෙන් යුක්ත සතිමත් භාවය බ්‍රහ්මචර්ය වාසය ඊළඟට යම්කිසි ගුරුවරේ තමන්ට යමක් පෙන්නනවද ඒ අනුවම චින්තනය මෙහෙව ගන්නට පුළුවන් පිරිසක් තමයි ඒ ශූරත්වයේ නග්‍ර පිරිසක් තමයි මේ භාග්‍යතුන් වහන්සේ 15 යුගයේ වෙනකොට ඉන්නේ. ඉතින් බලන්න වුන් කොයි තරම් ගවේෂණයක යෙදিলা ඉන්නවද. මෙතනදී අපේ ස්වාමීන් වහන්සේ ලිපි පෙළ ආරම්භයේදීම සිහිපත් කළේ කොහොමද මේ විමුක්තිකාමී අය තමන්ගේ ප්‍රතිපදාවන් තමන්ගේ විමුක්තිය වෙනුවෙන් අනුගමනය කරපු ප්‍රතිපදාවන් මොනවාද? විමුක්තිය ලබා ගැනීම වෙනුවෙන් ඔවුන් කටයුතු කළේ කොහොමද? ඔවුන්ගේ ස්වභාවයන් මොකක්ද කියලා පැහැදිලි කරගත්තට පස්සේ මෙන්න පුළුවන්කම තියෙනවා භාග්‍යවතුන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා පැහැදිලි කරන කාරණය ඉස්මතු කරගන්න. එතකොට මෙන්න මෙතනදී අවධානය යොමු කරන්න සියලු දෙනාම දැන් බුදුරජාණන් වහන්සේ නමකගේ පෙන්වා දීමකින් තොරවනේ තොරවද මේ විමුක්තිකාමී සමාජය තුළ පඬිතයෝ පංච උපාදානස්කන්ධයන් අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්ම කියන කාරණාත් එක්ක
ඒ අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්ම බව ඔවුන් අවබෝධ කරගෙන තිබුණා. වෙනස් වෙන ස්වභාවයක් කියලා ඔවුන් අවබෝධ කරගෙන තිබුණා. මෙන්න මේ අවසාන ඡේදයට අවධානය යොමු කරමු. බුදුරජාණන් වහන්සේද කරුණු ඒ ආකාරයෙන්ම පෙන්වා වදාළේ තමා යන්නෙන් ශූන්‍ය බව විද්‍යමාන කරමිනි. එතකොට භාග්‍යතුන් වහන්සේ ගේ දැන් අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්ම ස්වභාවයෙන් යුක්තයි. පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්ම ස්වභාවයෙන් යුක්තයි කියලා ඔවුන් මේ සත්‍ය ගවේෂණයේ යෙදිලා බුදුරජාණන් වහන්සේගේ පෙන්වීමකින් මඟ පෙන්වීමකින් තොරව ඔවුන් අවබෝධ කරගෙන තිබුණා. හැබැයි ඒ සියල්ලම කොහොමද ඒ අර අපිට මුලින් හමු වුණ උපාදානය ගැන සඳහන් කරද්දි කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන කියන කාරණාවන් වලින් ඔවුන් අත්මිදිලා හිටියේ. ඔවුන් තමන්ගේ ඒ මේ ගවේෂණයේ යෙදෙමින් ඔවුන් කටයුතු කරමින් හිටියේ. හැබැයි අත්වාද උපාදානින් ඔවුන්ට අත්මිදෙන්නට හැකියාවක් තිබුණේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේද ඒකරුණු ඒ ආකාරයෙන් පෙන්වා වදාළේ තමා යන්නේ ශූන්‍ය බව විද්‍යමාන කරමින්. එතකොට තමා කියන කාරණයත් එක්ක ශූන්‍යය කියලා භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. පින්වතුනි, ඇත්තටම අපි මේ ලිපි පෙළ සාකච්ඡා කරගෙන යද්දී ඔබට මේ පැහැදිලි කරලා දෙන මේ සූත්‍ර ස්වාමීන් වහන්සේ ගැඹුරු විග්‍රහයන් ඉදිරිපත් කරලා තියෙනවා. ඇත්තටම අන්තර්ජාලයේ උන්වහන්සේගේ ඒ සෙවීම් කරලා ඒ අන්තර්ජාලය තුළින් ඔබට බලා ගන්නට පුළුවන් වෙබ්සයිට් එකක් තියෙනවා. anomodassi.lk කියන වෙබ් පිටුවට ගිහිල්ලා මේකෙන් මේ සූත්‍රයන් පිළිබඳව තවදුරටත් මේ භාග්‍යතුන් වහන්සේගේ පැහැදිලි කිරීම පිළිබඳව තවදුරටත් ගවේෂණයේ දෙන්නට උන්වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. මේ සූත්‍රයන් මනාව විවරණය කරලා තියෙනවා. ඒවා අවධානයට යොමු කරලා විශේෂයෙන්ම ඒ සූත්‍ර දේශනා ඔබ අහන්න. දැන් මෙහෙම මේ කාරණා පිළිබඳව පැහැදිලි කරගනිද්දී මූලික කරුණු පිළිබඳව අවබෝධයක් ඔබට මේ ලිපි පෙළත් එක්ක එනවා. අපි මේ මූලික වශයෙන් මේ කරන පැහැදිලි කිරීමත් එක්ක ඔබ මේ ලෝකයට පහළ වෙලා ඉන්න මෑත යුගයේ පහළ වෙලා සිටින උත්තම කල්යාණ මිත්‍රයන් වහන්සේගේ ඇසුර ලබා ගන්න උත්සාහ කරන්න. මොකද ඉතා භාග්‍යතුන් වහන්සේම පැහැදිලි කරනවානේ. භාග්‍යතුන් වහන්සේම පැහැදිලි කරනවා සද්ධම්මෝ පරම දුර්ලභෝ කියලා. සද්ධර්මයේ පරම දුර්ලභ දෙයක්. ඊළඟට කල්යාණ මිත්‍රයන් වහන්සේලා දුර්ලභයි, පරම දුර්ලභයි. ඒක නිසා මෑත යුගයේ පහළ වෙච්ච උත්තමයන් වහන්සේ නමක් හැටියට ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් මේ පැහැදිලි කරන මේ ඉස්මතු කිරීම, මේ ගැඹුරු සූත්‍රයන් ඔබට මේ ලිපි පෙළ අවධානය යොමු කරද්දී බලන කොයි තරම්නම් පෙළ ගැස්මක් මේ අදාළම සූත්‍ර දේශනා උපුටන විදියට අරගෙන අර්ථ විග්‍රහයක් විදියට මේ ලෝකයේ තුල ජීවත් වෙන අපට විමුක්තිය වෙනුවෙන් ඒ විමුක්තිය සෙවීමේ ප්‍රතිපදාව තුල අනුගමනය කරන ඔබට අපට මේ ධර්මයට ලං වීමට අවශ්‍ය කරන හැම පැත්තකින්ම සමින්හන්සේ මේ ඉස්මතු කිරීම කරලා අපි මේ ධර්මයට ලංකරන්න අවශ්‍ය කරන පැහැදිලි කිරීම ටික තමයි සමින්හන්සේ මේ කරන්නේ. උතුර බාන්න කොයි තරම්නම් පිළිවෙලකට මේ පැහැදිලි කිරීම කරලා තියෙනවාද? භාග්‍යතුන් වහන්සේගේ දේශනය තුල මුල, මැද, අග පිරිසිදු අර්ථ සහිත, ව්‍යංජන සහිත
උතුම් ධර්මයක් උන්වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ මේ ඉතාම හොඳ ගැළපීමක්. ඊළඟට උන්වහන්සේ මේ උතුම් ධර්මය අපරිමිත කරුණාවෙන් යුක්තව සමාජගත කරමින් යම්කිසි නුවණක් ඇති කෙනෙකුට මේ දහමෙන් සුවයක් ලබන්නට අවශ්‍ය කරන මඟ පෙන්වීම තමයි අපරිමිත කරුණාවෙන් යුක්ත උන්වහන්සේ සිද්ධ කරන්නේ. ඉතින් අපි අනුගත වීම කියන කාරණේ ඉතාම වැදගත්. උන්වහන්සේ කියන්නේ මොකක්ද? ඒ අනුව ඒ අනුගත වීමට ඒ අනුගත වීම අපේ පැත්තෙන් සිද්ධ විය යුතු කාරණයක්. අපි බොහොම ඕනෑකමින් ඒ අනුගත වීම ඇති කරගෙන ස්වාමීන් වහන්සේ කියන විදිහට ඒ දහමත් එක්ක අනුගමනය කිරීම තුළ මේ උතුම් දහමත් එක්ක එකතු වෙන්න හැම කෙනාටම අවස්ථාව තියෙනවා. ඉතින් අපිට ලැබිච්ච ලොකු වාසනාවක් අවස්ථාව. ඉතින් බලන්න පින්වත්නි, මේ මෙතනදී භාග්‍යතුන් වහන්සේ නමක් පැහැදිලි කරන තුන් ඒ ශූන්‍යත්වය පිළිබඳව ශුන්‍යත ලෝක සූත්‍රය, සංයුත්ත නිකාය, සලායතන සංයුක්තය, චන්න වර්ගය, ශුන්‍යත ලෝක සූත්‍රය. මේ සූත්‍රයේදී පැහැදිලි කරනවා මේ විදිහට. කිංච ආනන්ද ශුන්‍යං අත්තේනවා අත්තනීයේනවා. චක්කුං කෝ ආනන්ද ශුන්‍යං අත්තේනවා අත්තනීයේනවා. රූපා ශුන්‍යා අත්තේනවා අත්තනීයේනවා. චක්කු විඤ්ඤාණං ශුන්‍යං අත්තේනවා අත්තනීයේනවා. චක්කු සම්පස්සෝ ශුන්‍යෝ අත්තේනවා අත්තනීයේනවා. යම්පිදං චක්කු සම්පස්ස පච්චයා උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා. තම්පි ශුන්‍යං අත්තේනවා අත්තනීයේනවා. මේ විදිහටම චක්කු සෝත ගාන ජීවහා කාය මන ඒ විදිහට යම්පිදං මනෝ සම්පස්ස පච්චයා උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා. තම්පි ශුන්‍යං අත්තේනවා අත්තනීයේනවා. යස්මාචකෝ ආනන්ද ශුන්‍යං අත්තේනවා අත්තනීයේනවා. తస్మా శూన్యో లోకోతి ఉచ్యతీతి. එතකොට මේ శూన్యත ලෝක සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා, කිංච ආනන්ද శూన్య අත්තේනවා අත්තනීයේනවා. ආනන්දේනි, తమాహా తమాట ఐతిత్వేన్ కుమక్ శూన్యమేద. දැන් මේ ශූන්‍යතා ප්‍රතිබද්ධ ධර්මයක්නේ. එතකොට මේ ධර්මයේ පිළිබඳව පැහැදිලි කරනවා, කිංච ආනන්ද ආනන්දේනි අත්තේනවා අත්තනීයේනවා ශුන්‍ය තමාහා තමාට අයිතිත්වෙන් කුමක් ශූන්‍ය වේද. ශූන්‍යත්වය පිළිබඳව මෙතනදී ඉස්මතු කිරීම කරන්නේ තමාහා තමාට අයිතිත්වෙන් ශූන්‍යයි කියන කාරණය. දැන් එතකොට පොඩ්ඩක් අවධානය යොමු කරමු. මීට පෙර කොහොමද සිහිපත් කරලා තිබුණේ? විමුක්තිකාමී සමාජය තුළ පඬිතුයෝ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ වෙනස් වෙන ස්වභාවය ඔවුන් අත්දැක්කා. හැබැයි ඒ අත්දැක්කේ තමාට තමයි මේ සියල්ලම අනිත්‍ය දුක්ඛ විපරිණාම ධර්මයන් වලට පත් වෙනවා කියලා ඔවුන් තමන්ගේ අවබෝධයට පත් වෙලා තිබුණේ. එතකොට භාග්‍යතුන් වහන්සේ ශූන්‍යත්වය ගැන සඳහන් කරනවා කොහොමද? අත්තේනවා අත්තනීයේනවා ශුන්‍ය තමාහා තමාගෙන් තමාහා තමාට අයිතිත්වයෙන් ශුන්‍යයි කියලා තමයි පැහැදිලි කරන්නේ. තමාහා තමාට අයිතිත්වයෙන් ශුන්‍යයි. තේනවා අත්තනීයේනවා ශුන්‍යං තමාහා තමාට අයිතිත්වෙන් ශුන්‍යයි. මොකක්ද? චක්කුං කෝ ආනන්ද ශුන්‍යං අත්තේනවා අත්තනීයේනවා.
ආනන්දය ආනන්ද ඇස තමාහා තමාට අයිතිත්වයෙන් ශූන්‍ය වේ. ඇස තමාහා තමාට අයිතිත්වයෙන් ශූන්‍ය වේ. ඊළඟට රූපා සුඤ්ඤා අත්තේනවා අත්තනීයේනවා. රූපය තමාහා රූප තමාහා තමාට අයිතිත්වයෙන් ශූන්‍ය වේ. එතකොට ඇස තමාහා තමාට අයිතිත්වයෙන් ශූන්‍යයි. රූපා සුඤ්ඤා අත්තේනවා අත්තනීයේනවා. රූප තමාහා තමාට අයිතිත්වයෙන් ශූන්‍යයි. ඊළඟට කියනවා චක්කු විඤ්ඤාණං සුඤ්ඤං අත්තේනවා අත්තනීයේනවා. ඇසේ දැන ගැනීම තමාහා තමාට අයිතිත්වයෙන් ශූන්‍යයි. ඊළඟට චක්කු සම්පස්සෝ සුඤ්ඤෝ අත්තේනවා අත්තනීයේනවා. ඇසේ ස්පර්ශය තමාහා තමාට අයිතිත්වයෙන් ශූන්‍යයි. ඊළඟට කියනවා යම්පිදං චක්කු සම්පස්ස පච්චයා උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි ශුඤ්ඤං අත්තේනවා අත්තනීයේනවා. එතකොට ඇසේ ස්පර්ශයෙන් උපදින සැප දුක අදුක්ඛම සුඛ කියන විඳීම් තමාහා තමාට අයිතිත්වයෙන් ශූන්‍යයි කියලා පැහැදිලි කරනවා. එතකොට බලන්න මේ කාරණා එක මේ ශුඤ්ඤත ලෝක සූත්‍රයේදී පැහැදිලි කරනවා. ඇස චක්කුං ඇස රූප ඇසේ දැන ගැනීම ඇසේ ස්පර්ශය ඇසේ ස්පර්ශයෙන් උපදින සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියන විඳීම් තමාහා තමාට අයිතිත්වයෙන් ශූන්‍යයි කියලා සඳහන් කරනවා. ඊළඟට ඒ විදිහටම කන නාසය දිව කය මන මෙන්න මේ කියන කරුණුත් එක්ක කන ශබ්ද නාසය ගඳ සුවඳ දිව රස කය පහස මන ධම්ම මෙන්න මේ විදියට කොහොමද තමන්ට තමාහා තමාට අයිතිත්වයෙන් ශූන්‍යත්වයට පත් වෙනවා කියලා පැහැදිලි කරනවා. එතකොට භාග්‍යතුන් වහන්සේගේ පැහැදිලි කිරීම මෙතනදි මෙන්න මේ වැදගත්ම පාඩය මෙතනදි අවධානය යොමු කරන්න. සුඤ්ඤං කිංච ආනන්ද සුඤ්ඤං අත්තේනවා අත්තනීයේනවා සුඤ්ඤං. තමාහා තමාට අයිතිත්වයෙන් ශුන්‍යයි. තමාහා තමාට අයිතිත්වයෙන් ශුන්‍යයි. මෙන්න මේ කියන කාරණයක් එක්ක බලද්දී මේ ශුන්‍යත ලෝක සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා අර ඇස රූප ඇසේ දැන ගැනීම ඇසේ ස්පර්ශය ඇසේ ස්පර්ශයෙන් උපදින සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ විඳීම් තමාහා තමාට අයිතිත්වයෙන් ශුන්‍යයි කියලා සඳහන් කරනවා. ඒකත් එක්කම මනසේ ස්පර්ශයෙන් උපදින සැප දුක අදුක්ඛම සුඛ විඳීම් තමාහා තමාට අයිතිත්වයෙන් ශූන්‍යයි. යම්සේ ආනන්ද තමාහා තමාට අයිතිත්වයෙන් ශූන්‍ය වේද එහෙයින් ලෝකය ශූන්‍යයි කියනු ලැබේ. එතකොට තමාහා තමාට අයිතිත්වයෙන් ශූන්‍ය වේද එහෙයින් ලෝකය ශූන්‍යයි කියනු ලැබේ. එතකොට මේ ශූන්‍යත්වය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ විග්‍රහයේදී
පැහැදිලි කරන්නේ තමාහා තමාට අයිතිත්වෙන් ශූන්‍යයි කියන කාරණය. එතකොට බලන්න පින්වත්නි, ලෝකය තුල ඒ ශූන්‍යත්වයට ඒ ලෝකය ලොවුන් අනිත්‍ය දුක්ඛ විපරිණාම ධර්මෙදීද ඔවුන් ශූන්‍යත්වය ගැන කතා කරනවා. ඔවුන් ඒ වෙනුවෙන් විවිධ ඒ ප්‍රතිපදාවන් අනුගමනය කරමින් තමා ලෝකයෙන් ශූන්‍යත්වයට ඉන්න කෙනෙක් ශූන්‍යත්වයට පත්වෙන ආකාරය පිළිබඳව තමයි ඔවුන්ට අත්දැකීමට පත්වෙන්නේ. නමුත් භාග්‍යවතුන් වහන්සේ මෙතනදී මේ පැහැදිලි කරනවා ශූන්‍යත ලෝක සූත්‍රයේදී මේ ශූන්‍යත්වය ගැන පැහැදිලි කරද්දී කොහොමද පැහැදිලි කරන්නේ? තමාහා තමාට අයිතිත්වෙන් ශූන්‍යය කියන කාරණය. භාග්‍යවතුන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා පැහැදිලි කරන ඒ උත්තම වූ සක්කාය නිරෝධ ධර්මය පිළිබඳව ඒ පැහැදිලි කිරීම පිළිබඳව මෙන්න මේ කියන තමාහා තමාට අයිතිත්වෙන් ශූන්‍යය කියන කාරණය තමයි භාග්‍යවතුන් වහන්සේ ලෝකයට පහළ වෙලා පැහැදිලි කිරීම සිද්ධ කරන්නේ. එතකොට මේ පිළිබඳව තවදුරටත් අවධානය යොමු කරන්නට විශේෂයෙන්ම අපේ ස්වාමීන් වහන්සේගේ ඒ සංයුත්ත නිකාය දේශනා තුළ මේ සූත්‍රය පිළිබඳව විග්‍රහයක් පැහැදිලි කරලා තියෙනවා. ඒවා ඔබ ශ්‍රවණය කරන්න, තවදුරටත් ඒ ගවේෂණයේ යෙදෙන්න, ඒ දේශනා ශ්‍රවණය කිරීම තුළින් ඊළඟට මේ කියන කාරණා නැවත නැවත අපි අවධානය යොමු කරලා නැවත නැවත මේවා ශ්‍රවණය කිරීම තුළින් ඊළඟට මේ සූත්‍ර දේශනා සජ්ජායනා කිරීම, ඊළඟට සාමීන් වහන්සේ පැහැදිලි කරන ආකාරයට චින්තනය මෙහෙවාගෙන ඒ සිතීමට යොමු වීම, ඒ වගේම තමන්ගේ ජීවිතය තුළ මේ ලෝකීය මට්ටමින් ඇති කරගත යුතු ශ්‍රේෂ්ඨ ගුණවත්භාවයන් ඇති කරගෙන මේ උතුම් දහම ගවේෂණයේ යෙදීමයි අවශ්‍ය කරන්නේ. මොකද අපිට මේ ලැබිච්ච අවස්ථාව තුළ ප්‍රයෝජනයක් ගන්නට නම් ඒ උන්වහන්සේ පැහැදිලි කරන කාරණාත් එක්කම අනුගත වෙලා ඒ චින්තනයේ මෙහෙවන ස්වභාවයටම ඒ සිතීම ඇති කරගන්නට ඕන විදියට අද්දකීම් තමන්ගේ ජීවිතයේ අද්දකීම් පාදක කරගෙන චින්තනයේ මෙහෙවන්න අවශ්‍ය වන විදියට ඒ සිතීමට යොමු වීම බොහොම වැදගත්. මේ උතුම් සූත්‍ර දේශනා මේ පැහැදිලි කරන පැහැදිලි කිරීම ශ්‍රවණය කරගෙන ඔබ මේ විදියට මේ උතුම් දේශනාවන් නැවත නැවත නිතර නිතර ශ්‍රවණය කරමින් මේ උතුම් දහම තුළ සුවයටපත් වෙන්නට, මේ උතුම් දහම තුළ දහමේ කියන්නේ මොකක්ද කියලා ඒ සත්‍ය ගවේෂණ චින්තනය ඇති කර ගැනීමට මෙවැනි ප්‍රතිපදාවන් ඔබට උපකාරයක් වෙනවා කියන අදහසින් තමයි ඇත්තටම අපි මේ කාර්යයන් සිද්ධ කරන්නේ. ඉතින් අපි බොහොම සතුටට ඒ වගේම මේ ලැබිච්ච අවස්ථාව තුළ අපිට ලොකු අවස්ථාවක් මේ ලැබිලා තියෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ නිතර නිතර පැහැදිලි කරන කාරණා තමයි මේ දහම් කාරණා සාකච්ඡා කරන්නේ. ඊළඟට කියලා දෙන්න කාට හරි මේ දහම් කාරණා කතා කරද්දි පැහැදිලි කරද්දි ඒ ධර්මයේ තියෙන ගැඹුර, ඊළඟට ඒ ධර්මයේ ගවේෂණය කරන්න අවශ්‍ය කරන පැතිවලට යොමු වන බව පැහැදිලි කරන. ඉතින් ඔබත් මේ වෙනුවෙන් බොහෝ පිරිසක් අපකප වෙලා ධර්මයේ ගවේෂණය කරමින් ඉන්න පිරිසක් විදියට ඔබ මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයට අරගෙන අපිට අපේ ජීවිතයේ ස්වභාවය පිළිබඳව අපිට එහෙම නිශ්චයකට එන්න බෑ. මෙන්න මේ විදියට අපිට මේ සැලසුම් කරලා මේ විදියට කටයුතු කරන්න පුළුවන් කියලා ලෝකීය මට්ටමින්
තමන්ගේ ජීවිතය ගත කරන්නට අවශ්‍ය කරන පිළිවෙත්වල නිරත වීම අවශ්‍යයි. මේ ලැබිච්ච අවස්ථාවේ අපිට මේ ජීවිතය තුළදී හොඳට ඇස් දෙක පේනවා, කන් දෙක ඇහෙනවා, අතපය හතර හොඳට ශක්තිමත්ව පිහිටලා තියෙනවා, චින්තනයක් මෙහෙය කරගන්න පුළුවන් විදියට මෙහෙවන්න පුළුවන් විදියට මේ ජීවිතයක් ලැබිලා තියෙනවා. ඉතින් මෙවැනි උත්තම ජීවිතයක් අපිට ලැබිලා තියෙන්නේ මේ උත්තම දහමක් ඇසුරු කරන්නට, ඒ උත්තම දහමත් එක්ක කටයුතු කරන්නට අප්‍රමාදී භාවයයි ඇති වෙන්නට ඕන. අප්‍රමාදීව ඒ කැමැත්ත ඇති කරගෙන මේ දහම ගවේෂණය කරන්නට ඕන. තමන්ගේ ජීවිතය කැප කරලා ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් මේ උතුම් දහම ගවේෂණය කිරීම තුළින් අපේ ජීවිතයට සුවයක්මයි ඇති වෙන්නේ. ඒ තුළ සතුටක් ප්‍රීතියක් ඇති වෙන්නේ. මේ නියුතුම් දහමක් ඇසුරු කරනකොට අපේ ජීවිතයට අප්‍රමාණ ප්‍රීතියක් සුවයක් සතුටක් ඇති වෙන්නට ඕන. මේ විදිහට මේ ගැඹුරු දහම් කාරණා, ගැඹුරුයි කියන්නේ ගැඹුරුයි. ඉතින් ගැඹුරු වුණාට අපිට මේ සත්‍ය ගවේෂණයේ යෙදෙමින් කිං සත්‍ය ගවේෂී චින්තනයක් එක්ක කටයුතු කරනකොට මේ මහා ගැඹුරක් තියෙන උත්තම ගාම්භීර ධර්මයක් අපි ඇසුරු කරන්නේ මේ ලෝකයේ වැඩ සිටින ශ්‍රේෂ්ඨතම කල්යාණ මිත්‍රයන් වහන්සේලා එක්ක ඇසුරු නිසුරු කරමින් මේ ලැබූ ජීවිතය ධර්මය තුලින් සත්‍ය ගවේෂණයේ යෙදෙමින් ආලෝකවත් කරගන්න ප්‍රතිපදාවකයි ඔබ මේ නිරත වෙලා තියෙන්නේ. ඉතින් අප්‍රමාණ හිතේ සුවය සතුට ඇති කරගන්න ඊළඟට අපි ඊළඟ කරුණා ටිකට පොඩ්ඩක් අවධානය යොමු කරමු. බුදුරජාණන් වහන්සේ තමා හා තමාට අයිති බවින් හිස් යන්න පිළිබඳ වූ දහමක් ලොවට පෙන්වා දුන්හ. මේ ආකාර ගැඹුරු ප්‍රතිපදාවන් සහිත විමුක්ති කාමීත්වයකින් යුතු සමාජයක පහළ වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කොපමණ ගැඹුරුද සහ ඊට යොමු වීමට කොපමණ හැකියාවක් තිබිය යුතු ද යන්න මනාව වටහා ගත හැකිවේ. එතකොට මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය දැන් ස්වාමීන් වහන්සේ මූලික ලිපි පෙළින් විමුක්තිකාමී සමාජය, ඊළඟට බුදුන්නුපන් සමාජය පිළිබඳව පැහැදිලි කරගෙන එයවිල්ලා මේ ශුන්්‍යත ලෝක සූත්‍රයත් එක්ක තමා හා තමාට අයිතිත්වයෙන් ශූන්‍යයි කියන කාරණය පිළිබඳව තමයි භාග්‍යතුන් වහන්සේගේ දේශනය තුළ පැහැදිලි කරන්නේ. එතකොට බලන්න අද දවසත් බොහොම වැදගත් දුරුතුපුර පසළොස්වක් පොහොය දිනය. මේ උතුම් පුර පසළොස්වක් පොහොය දිනේ මේ ලෝකයට පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම උත්තමයන් වහන්සේ විසින් පැහැදිලි කරන්නට යෙදුණු උත්තම බුද්ධ භාෂිතය අපේ තිගෞරවනීය ගුරු දේවෝත්තම අවසරයි අලා වූ අනුමදාසි ස්වාමීන් වහන්සේ විසින් අර්ථ විග්‍රහයක් හැටියට අපිට මේ උතුම් ධර්මය සමීප කරමින් මහා මුහුදේ ගැඹුරේ කිඳිමින් වටිනා මුතුමැණි හොයාගෙන ඇවිල්ලා ගෙනත් දෙනවා වගේ අපිට ස්වාමීන් වහන්සේ මේ උතුම් ධර්මය ඒ විවිධ උතුම් බුද්ධ භාෂිතයන් තුළ තියෙන ගැඹුරු සූත්‍ර දේශනාවන් ළඟට ගෙනල්ලා දීලා මෙන්න මේ විදියට බලන්න, මේ විදියට හිතන්න කියලා අප්‍රමාණ කරුණාවෙන් යුක්තව අපි හැම දිනාටම මේ උතුම් ධර්මයේ උන්වහන්සේ සමීප කරන උන්වහන්සේ කරන ඒ උත්තම සත්කාරයට, ඒ උත්තම කැපකිරීම වලට ප්‍රත්‍යපකාරයක් විදියට ඊළඟට අපේ ජීවිතය කැප කරලා මේ උතුම් ධහම තුළ ප්‍රමාදී භාවය ඇති කර ගැනීම අපි සිද්ධ කරන්නට ඕන. එතකොට තමා හා තමාට අයිති බවින් හිස් යන්න පිළිබඳ වූ දහමක් ලෝකෙ පෙන්වා දීපු ඒ බුදුරජාණන් වහන්සේ
පහළ වෙන යුගය වෙනකොට මේ ආකාර ගැඹුරු ප්‍රතිපදාවන් සහිත විමුක්තිකාමයේකින් විමුක්තිකාමීත්වයකින් යුතු සමාජයක පහළ වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කොපමණ ගැඹුරුද සහ ඊට යොමු වීමට කොපමණ හැකියාවක් තිබිය යුතුද යන්න මනාව වටහාගත හැකි වේ. එතකොට දැන් මේ අපි සාකච්ඡා කරගෙන යන මේ මාතෘකා එක්ක ස්වාමීන් වහන්සේගේ මේ පැහැදිලි කිරීම එක්ක තමා හා තමාට අයිතිත්වයෙන් ශූන්‍යත්වය පිළිබඳව මේ ගැඹුරු දේශනාවන් තුළ පැහැදිලි කරලා තියෙනවා. ඒතර භාග්‍යතුන් වහන්සේගේම උපමාවක් තියෙනවා ලිච්ඡවි රජදරුවන් දුන්නකින් දුර ස්ථානයකට බොහොම තියුණු ස්ථානයකට විදිනවා. ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක සාකච්ඡාවකදී භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ ඊටත් වඩා දුර තියෙන ඉලක්කයකට අශ්ලෝමයකින් තවත් දුර තියෙන අශ්ලෝමයකට විදින එක පහසුයි. ඊටත් එහා අශ්ලෝමයක් 100ට පළලා ඊටත් ඒ වගේම දුර තියෙන ඉලක්කයකට අශ්ලෝමයකට විදිනවා වගේ ඒක පහසුයි. ඊටත් වඩා ගාම්භීර ධර්මයක් තමයි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ කියලා. එතකොට එහෙම ගාම්භීරත්වයක් ඇතිවන බොහෝම තීක්ෂණ නුවණකින් දැකිය යුතු උතුම් ප්‍රතිපදාවක් තමයි මේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට විමුක්තිකාමී සමාජයේ අය ඒ වුන් කොච්චර ගැඹුරට මේ ප්‍රතිපදාවන් පුරුදු පුහුණු කරලා තියෙනවද කියලා මේ විමුක්තිකාමී සමාජයේ ස්වභාවය පිළිබඳව අවධානය යොමු කරද්දී අපිට පැහැදිලි වෙනවා. එතකොට වුන් කොච්චර මේ චින්තනය දියුණු කරගෙන කොයි තරම්නම් මට්ටමකින් වුන් කටයුතු කළාද කියලා මේ සූත්‍ර දේශනා තුළින් ස්වාමීන් වහන්සේ මනාව ඉස්මතු කරලා තියෙනවා. ඒක නිසා ඒ එච්චර හැකියාවක් තිබිච්ච එච්චර අධ්‍යාත්මී දියුණුවක් තිබිච්ච පිරිසකට තමයි භාග්‍යතුන් වහන්සේ මේ උතුම් ධර්මය පැහැදිලි කරන්නේ. පඤ්ඤාවන්තස් ආයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ ධර්මය නුවණැති ඇත්තන්ට, නුවණ තියෙන ඇත්තන්ට. එතකොට මේ ප්‍රඥාව කියන කාරණයට ලං වෙන්නට කොයිතරම්නම් කැපකිරීමක් කරන්න ඕනද, කොයිතරම්නම් මේ නුවණ ඇති කරගන්න අවශ්‍ය කරන ප්‍රතිපදාවට යොමු වෙන්නට ඕනද. ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රයේ ස්වාමින්වහන්සේ මට මතක විදිහට ගිය සතිය වගේ දේශනාවක් සිද්ධ කරන්නට යෙදුණා. එතකොට මේ නුවණ ඇති කර ගැනීමට මොනවද කළ යුත්තේ? මුලින්ම කල්යාණ මිත්‍රයාට අනුගත වීම. ඒ ප්‍රතිපදාවත් එක්ක උතුරු කාරණා සියල්ලම සම්පූර්ණ වන බව පැහැදිලි කරන්නට යෙදුණා. එතකොට මේ සූත්‍ර දේශනාවන් නැවත නැවත ශ්‍රවණය කරන්න. ඒ තුල ඒ නුවණ ඇති කර ගැනීමට අවශ්‍ය කරන ඒ ප්‍රතිපදාවේ නිරත වෙලා ඉදිරියට ඒ ප්‍රතිපදාත්මකව යොමු වීම තුළින් මේ දහම තුළ අපිට මේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන භාග්‍යතුන් වහන්සේ ලෝකයට විවර කරන්නට ඉදු මේ උතුම් ධර්මයට ලං වෙන්නට අපිට හැකියාව තියෙනවා. ඉතින් කොච්චර ගැඹුරුද, කොච්චර හැකියාවක් තියෙන්නට ඕනද කියලා මේ විමුක්තිකාමී සමාජයේ ස්වභාවය දිහා බලනකොට අපිට කල්පනා කරන්නට ඕන තැනක්. එතකොට ශූරත්වයෙන්, සතිමත් බවෙන්, බ්‍රහ්මචාරී අග්‍රයි. තවුතිසා දෙවියන්ටත් වඩා උතුරුකුරු වැසියන් අග්‍රයි. ඔවුන්ගේ ස්වභාවයටත් වැඩිය අර මේ විමුක්තිකාමී අය තමන්ගේ ජීවිතය තුළින් ඒ කැපකිරීමට යොමු වෙලා තියෙනවා. ඉතින් මේ විමුක්තිකාමී සමාජයේ ස්වභාවය ඇති කර ගන්නට අවශ්‍ය කරන විදියට සාමින්වහන්සේ අපිට
මග පෙන්වීම සිද්ධ කරන දේ අනුගත වීම ඇති කරගෙන මේ උතුම් ධර්මයට සමීප වෙන්නට අපි අප්‍රමාදී වෙමු. ඊළඟට එම නිසාම මූලිකම බුද්ධ වචනයේ කුමක්ද යන්න වටහාගෙන ඒ තුළින් කියවෙන අර්ථය සෙවීමට යොමු විය යුතුම වේ. එතකොට මේ මූලික අර්ථ විග්‍රහයේදී පැහැදිලිම් කිරීම කරගෙන ස්වාමීන් වහන්සේ පැහැදිලි කළේ ලිපියෙහි මූලික වශයෙන්ම සිහිපත් කරන්නට යෙදුනේ විමුක්තිකාමී සමාජයේ ස්වභාවය මොකක්ද? ඔවුන් කොයිතරම් මේ නිවීම වෙනුවෙන් සත්‍ය ගවේෂණයක නිරත වෙලා හිටියද කියන කාරණය වෙන්කර ගැනීම තුළින් භාග්‍යවතුන් වහන්සේ ලෝකයට පහළ වෙලා පැහැදිලි කරන කාරණය පිළිබඳව මනාව ඉස්මතු කරගන්නට පුළුවන්. එතකොට ශූන්‍යතා ප්‍රතිබද්ධ ධර්මයක්. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ පැහැදිලි කිරීම අත්තේනවා අත්තනීයනවා ශූන්‍ය. එතකොට තමාගෙන් ශූන්‍යත්වයට පත්වීමක් ගැන තමයි භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට කොච්චර ගැඹුරු කොච්චර මදායාද සෙන්සි කොච්චර හැකියාවකින් යුක්තව මේ ධර්මයට ලං වෙන්නට ඕනද කියලා ඒක ඒ කාරණා ඉස්මතු කිරීම තුළින් පැහැදිලි කර ගැනීම හැකියාව තියෙනවා. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේ විසින් පැහැදිලි කරන ඒ සක්කාය නිරෝධ දහම භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන නිවීමේ ප්‍රතිපදාව මොකක්ද? උන්වහන්සේ ලෝකයට පහළ වෙන යුගයනට ස්වභාවය ගැන මේ පැහැදිලි කරේ ස්වාමීන් වහන්සේ. මුලින් උන්වහන්සේ පැහැදිලි කරන්න යෙදුනනේ මේ කොයි විදිහටද ඒ ප්‍රතිපදාවන් වල ලෝකය තුල මේ විමුක්තිකාමී ප්‍රතිපදාවන් ධර්ම විනයන් අනුගමනය කරමින් ඔවුන් ලෝකීය මට්ටමින් නිවීම සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් කරන ලද සත්‍ය ගවේෂණය පිළිබඳව තමයි මේ පසුගිය මේ 1 2 3 ලිපිමාලාවෙන් පැහැදිලි කරන්නට යෙදුනේ. එතකොට සත්‍ය වශයෙන්ම ඒ හැකියාව තියෙන කෙනෙකුට ඇසෙන්නට ඕන මූලිකම බුද්ධ වචනය. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ නමක් බොහොම දුර්ලභව මේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේ විසින් පැහැදිලි කරන බුද්ධ වචනය මොකක්ද කියලා අපි ඒ සෙවීමට යන්නට ඕන. මූලිකම බුද්ධ වචනය. එතකොට යන්න වටහාගෙන ඒ තුළින් කියන අර්ථය සෙවීමට යොමු විය යුතුම වේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා උන්වහන්සේ විසින් දේශනා කරන්නට යෙදෙන ධර්මය මොකක්ද කියලා මනාව ඒ සෙවීමකට යන්නට ඕන. ඉතින් ස්වාමීන් වහන්සේ ඊළඟ ලිපියේදී මේ මූලික බුද්ධ වචනේ කුමක්ද කියලා සෙවීමට අවශ්‍ය කරන ඒ කරුණු කාරණා ගොනු කරලා ඊළඟ ලිපියේදී සාකච්ඡාව සම්පූර්ණ කරලා තියෙන්නේ. ඒක නිසා අපි අද දවසේ ලිපියේ මෙතනින් ඒ ලිපියේ කියවීම කටයුතු මෙතනින් අමාරු කරනවා. පුංචි වෙලාවක් කතා කරන්න මොනවා හරි අන්තිසි කාරණා තියෙනවා නම් තව පැහැදිලි කර ගැනීමට අවශ්‍ය කාරණා තියෙනවා නම් පුංචි වෙලාවක් අවධානය යොමු කරලා අපි මේ කටයුත්ත අද දවසේ හමාර කරන්න පුළුවන්. යම්කිසි කාරණයක් පිළිබඳව සාකච්ඡා කරන්න තියෙනවා නම් දැන් ඒ සඳහා අවස්ථාව ඔබට. තෙරුවන් සරණයි. මේ වෙලාවේ එහෙම
කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ වගේ පෙනියන්නේ. ඒක නිසා අද දවසේ අපි මේ කාර්යය හමාර කරන්නයි බලාපොරොත්තුව. ඉතින් විශේෂයෙන්ම අපිට මේ උත්තම ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා තියෙන මේ උත්තම යුගයක අපිට ඉතාම වටිනා උත්තම කල්යාණ මිත්‍රයන් වහන්සේ නමකගේ මඟ පෙන්වීමත් එක්ක මේ ධර්මයේ හදාරන්නට අපි හැම දිනාටම වාග්ය වාසනාව ලැබිලා තියෙනවා. ඉතින් අද වගේ මේ උතුම් පුරපසළොස්වක් පොහේ දිනයක මේ උතුම් ධර්මයේ මේ විදියට සාකච්ඡා කරන්න ලැබීම අපිට ඉතාම වටිනා වාග්යක්. ඉතින් අපි අද දවසේ මේ කටයුත්ත හමාර කරනවා විශේෂයෙන්ම අද දවසේ විශේෂ පුණ්‍යානුමෝදනාවක් ඉෂ්ට සිද්ධ කරන්නට ඕන. මේ කටයුත්ත අපි ජනවාරි මාසේ 3 වෙනිදා ආරම්භ කරන්නට යෙදුනේ මේ ලිපිය සාකච්ඡා කිරීම. මෙතනදී විශේෂයෙන්ම මේ කටයුතු අපිට පහසුවෙන් කර ගැනීම සඳහා දැනට සිංගප්පූරුවේ පදිංචි අනුරාධ ප්‍රනාන්දු මහත්මයා අපිට ඒ තාක්ෂණික උපකරණ විශේෂයෙන්ම ලැප්ටොප් යන්ත්‍රයක් පූජා කරන්නට යෙදුන මේ කටයුතු පහසුවෙන් කර ගැනීම සඳහා විශේෂයෙන්ම අද දවසේ ඔබට මම හිතන්නේ බොහොම පහසුවෙන් කියවන්න පුළුවන් විදියට මේ කටයුතු කරගන්න අවස්ථාව ලැබුණා. ඉතින් විශේෂයෙන්ම එතුමාට අපි පුණ්‍යානුමෝදනා මේ මොහොතේ ඉෂ්ට සිද්ධ කරනවා. ඒ වගේම උදේ ප්‍රනාන්දු මහත්මයාත් මේ මොහොතේ අපි සිහිපත් කරන එතුමාගේ සහෝදරයා. ඉතින් එතුමා තමයි ලංකාවේ ඉන්නේ. එතුමා ඒ ස්වාමි දේනියක් දරුවනොත් ඒ ඥාතියත්වෝ ඇවිල්ලා මේ පරිත්‍යාගයේ පූජාව සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් විශේෂයෙන්ම මේ ධර්මයට කරන උපකාරය මේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් දහම අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ විසින් පැහැදිලි කරන අර්ථ විග්‍රහයත් එක්ක අපේ මට්ටමින් අපි ලෝකයට දායාද කරමින් මේ කටයුත්තක් විදියට සිද්ධ කරන්නේ. ඉතින් මේ විදියට මේ කරන ලද පරිත්‍යාගයේ විශේෂයෙන්ම අපි මේ මොහොතේ ඉතාම පුණ්‍යානුමෝදනා විශ්ත සිද්ධ කරනවා. මේ උතුම් පින්කම් සිද්ධ කරමින් රැස් කරගත්තා කුසල ශක්තිය මේ ඇත්තන්ට ආශිර්වාදයක්ම වේවා. ඒ වගේම මේ කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමේදී විශේෂයෙන්ම අපි පුණ්‍යානුමෝදනා කරන්නට ඕන අපේ ලක්මාල් ජයවර්ධන මහත්මයා. ඒ කටයුතු සම්බන්ධීකරණය කරන්නට යෙදුණා. ඒ වගේම මේ කටයුතු වලදී අපි පුණ්‍යානුමෝදනාවක් හැටියට අපේ අචල වෙල්ලපිලි මහත්මයා, තරිඳු බාලසූරිය මහත්මයා සිහිපත් කරන්නට ඕන මේ කටයුතු වලදී ඉඩ ශක්තිය දායකත්වය. ඊළඟට ඒ තාක්ෂණික සහයෝගය නිරන්තරයෙන්ම ලබා දෙනවා. තියත්ත මේ කාරුණිකව සිහිපත් කරමින් අද දවසේ පුණ්‍යානුමෝදනාව ඉෂ්ට සිද්ධ කරනු ලබනවා. ඉතින් අද දවසේ මේ කටයුතු මෙතනින් හමාර කරනවා. විශේෂයෙන්ම මේ උතුම් ධර්මය අපහට ඉමහත් කරුණාවෙන් පැහැදිලි කරලා දෙන උත්තම කල්යාණ මිත්‍රෝත්තම අප ගුරු දේවෝත්තම අති ගෞරවනීය අවසරයි අලව්වේ අනෝමදාසී ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය චිරජීවනය දීර්ඝාය සම්පත්තිය මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉතාම කල්යාණ මිත්‍රත්වයෙන් අපිට අවවාදං ශාසනා සිද්ධ කරමින් මේ කටයුතු වලට සහයෝගය දක්වන අපේ රුවන්වැල්ල ධම්මදායාද ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කරන පූජනීය කැටියබේ ප්‍රේමරතන ලොකු ස්වාමීන් වහන්සේ, ඒ වගේම තනමල්ලිල ඥානවිමල ගෞරවනීය සහෝදර ස්වාමීන් වහන්සේ ඇතුළු කොට ඇති ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට මේ මොහොතේ පුණ්‍යානුමෝදනා විශ්ත සිද්ධ කරනවා. ඒ වගේම අද දවසේ මේ අවස්ථාවට සහසම්බන්ධ වන පින්වත් අපේ මෑණියන් වහන්සේලාටත්, ඒ වගේම මේ රට විදේශ රටවල සිට සම්බන්ධ වන ඔබ හැම දෙනාටමත් මේ සෑම පුණ්‍ය ශක්තියක් හේතුවෙන්ම මේ උත්තම වූ මිනිසත් භාවය ලබාගෙන මේ උතුම් ධර්මයේ කණවැකිලා ඒ ධර්මයේ තුලින් ජීවිතය ගවේෂණය කරමින් සත්‍ය ගවේෂණයේ යෙදමින්
මේ උතුම් දහමින් සැනසෙන්නට ඔබ හැම දෙනාටම අද දවස තුල මේ සිද්ධ කරගත්තා වූ සෑම පුණ්‍ය ශක්තියක්ම මේ උතුම් පුරපසළොස්සක පොහොය දිනේ දුරුතු පුරපසළොස්සක පොහොය දිනේ ඔබ හැම දෙනාටම හේතු වේවා කියලා මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා ඉතින් අද දවසේ වැඩසටහන හමාර කිරීම සඳහා අපේ ගුවන්වැල්ල ධම්මදාය ආරණ්‍ය සේනාසනේ අපේ සහෝදර අතිගෞරවනීය තනමල්ලිල ඥානමිල ස්වාමීන් වහන්සේට ආරාධනා කරන මේ කටයුත්ත හමාර කරන හැටියට ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි අද දවසේ මේ කටයුතු මෙතනින් සමාර කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි සාදු 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 තෙරුවන් සරණයි